හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රතිවිකාශයයි ආරම්භ වන්නේ අද දවස තුල කොවිඩ් මරණ 3ක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා එමෙන්ම අද විශේෂිත දිනයක් බවට පත්වන රාජ්‍යතාන්ත්‍රිකමය වශයෙන් ට්‍රම්ප් රජයේ ඉහළම පෙළේ නිලධාරියෙක් තව පැයකමාරකින් පමණ රාජ්‍ය නිලධාරියෙක් අද දිනේදී ශ්‍රී ලංකාවට පැමිණීමටත් නියමිතයි රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම තව පැයකමාරකින් පමණ සිදුවන්නට නියමිතයි මේ පිළිබඳව ඇතුළු තවත් පුවත් රසක් අප සතුව තිබෙනවා අප සෝදානම් ප්‍රධාන ප්‍රතිවිකාශය ආරම්භ කරන්නට මම උදේෂ්වානිඩ මේ ගෙදර සිරස්තල වෙතයි අවධානය අද දිනේට කොවිඩ් මරණ 3ක් වයස අවුරුදු 19 ක තරුණයෙකුත් ඒ අතර එය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අඩුම වයස් කොවිඩ් ආසාදිත මරණයයි. පැලියගොඩ කොවිඩ් පොකුරෙන් කොළඹ පමණක් ආසාදිතින් 1147ක් 6000ක් ජීවත් වන මට්ටක්කුලිය සමිත්පුර මහල් නිවාස සංකීර්ණයේ හුදකලා කරයි. පැලියගොඩ PCR කළ කොළඹ සෞඛ්‍යංශ නිලධාරීන් 9කටත් කොවිඩ් හැටන් සහ කඩුගන්නාව පොත්තපිටිය නගරයේ හුදකලා කරයි. බණ්ඩාරවෙල සහ හබුතලෙනුත් රෝගීන් වාර්තා වෙයි. කොවිඩ් හමුවේ පීඩාවටපත් ජනතාවට සහන දෙන්න සජිත් යලිත් රජේ නිල්ලයි. බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කොරෝනා ව්‍යාප්ත වීම පිළිබඳ සති දෙකක් තුල වාර්තාවක් දෙන්න නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නියෝග. අමරිකානු රාජ්‍ය ලේකම්වරයා තවත් පැය එකහමාරකින් පමණ දිවයිනට රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයට එරෙහිව අමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා චීන තානාපති කාර්යාලයෙනුත් ප්‍රකාශයක් නැගෙනහිර පර්යන්තයට බහලුම් රැගත් පළමු නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත කොවිඩ් 19 වෛරසය ආසාදිනී වීමෙන් අද දිනේදී මෙරටින් මරණ 3ක් වාර්තා වී තිබෙනවා. ඉන් දෙහයන් දෙකක් පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ අද දින සිදු කෙරුණා. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8413 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මින් සුව ලැබූ රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ 4043ක් ලෙසයි. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 4353ක්. कोविड-19 वायरस आसादने वी मेरे दत्वन मरणे अद पस्वे वार्ता उना එලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි ජායල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙතර කොවිඩ්-19 වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. මොවුන් කොළඹ 2 සහ කෙසෙල් වත් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි මේවන විට වාර්තා වන්නේ. ඒ අනුව අද දින මෙලෙස කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමග කොවිඩ් ආසාදනයේ වී මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 19ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දේහන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වර විශේෂ දුකිරුණා ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කොවිඩ් ආසාදනය වූ පුද්ගලින්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කළ කොළඹ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔවුන් රෝහල්ගත කිරීමට කටයුතු කළ බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි මහතා අපගල විමසීමකදී සඳහන් කළේ. කොවිඩ් වෛරස් ආසාදිතින් 7 දිනකද බණ්ඩාරවල ප්‍රදේශයෙන් වාර්තා වනවා. හපුතලේ හා දියතලාව යන ප්‍රදේශවලින් ආසාදිතින් 5 දිනක හා බණ්ඩාරවල ප්‍රදේශයෙන් 1 ආසාදිතයෙකුත් ඇල්ල ප්‍රදේශයෙන් 1 ආසාදිතයෙකුත් වාර්තා වූ බවයි හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. ඌපරණගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ බල ප්‍රදේශයට අයත් බලකල ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණියකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කර ඇති මෙම තරුණිය මීට දින
आगरपतन प्रदेश वैरस आसाधने मेम पुदलियाड मार्सेवल साहुपन सिदुकल पीसी आर परीक्षण कोविड वैरस आसाधते कोविड-19 वायरस वसंगत तत्व पालने की नियम सद हेट नगर हुदिकला प्रदेश सौख्य अंश तीरने कला इम प्रदेश मेवन कोविड आसाधे दस दिन को हंदुरागिन अतियात्र उनके आश्रुति देश अधिक प्रीसा निरोधायने की नियम सौख्य अंश कटियुत करते मट्ट कुल्य समीपुर महाल निवास संकीर्ण हुदकलाकिरीम सौख्य अंश कटिवा निवास संकीर्ण पुतकिन हैदराबाद पमन पिटा हुदकलाकिरीम वार्ताबाने पैलियकुड मत्स्य वेलद संकीर्ण आश्रित मेम स्थान विशाल आसादीन प्रमाण संग मेम पियवरगन अतिभावन वेल वीद्य पोलिस्ताने कोस्तापल वरे कुड़त कोविड-19 वायरस आसादने वीति बनवा ओह एम पोलिस्ताने भोजनागार पालक वरया बवाय वेल वीद्य पोलिस्तानाधिपति वरया सिय तपकल विमसीमक दी सनहान कले ए अनुव एम पोलिस्ताने दोलस दिनकु निरोधाने क्रीमट यमु कर एति अतर मेवन विट पोलिसियट एतुलु वीम हा पिटवीम तावकालिकव नवता दमाति बनवा महानूर कड़गन्नाव पोत्तपिटिय नगरेन्द कोविड आसादयेकु हमुवीमन समग एम नगरे तावकालिकव वसादैमीमट सौख्य अंश कटियुतु कर तिबेनवा हिकडुव नगरेन्द कोविड-19 वायरस आसादने वू रोगीन देदेनेकु हमुवी एति अतर ओवुन्गे पलमु पेल आश्रितयेन पीसीआर परीक्षण संदा यमु किरीमटै सौख्य अंश कटियुतु कर तिबेन्ने कोविड वायरस आसादने वूवन्गे पलमु पेल आश्रितयेन निवेस तुलम निरोधायने किरीमट ईये दिन सिट तीरणय कला बहुविट मे प्रायोगिक क्रियात्मक किरीमेती विविध गेटलुकारी तत्वयन्ट मुहुण पैमट सिदुवन बवटै बोहो दिना मत पलकरन्ने मे पिलिबंधव युध हमुदापति लुतिनन् जनरल शवेन्द्र सिल्वा महता मेलेस अदहस पलकला मे आकारयेन निवसक निरोधायने उनात असल्वेसियन्ट तर्जनयक् वेन्न पुलुवन् समहल्लाटे भूमिये सियन विशाल निवास संख्यावा एहेम नत्ता एक समहर कट्टु पोदु वेसिकिरि नान स्थान भाविता करन तन् तियेनवा तमुन्गे निवस अतुलेदि एवा सम्पूर्ण तमुन्ट पौद्गलिकव नति देयक् तियेनवा वगे पतुवल नत्ता समहर महाजन सौख्य परीक्षक वैद्य विशेषज्ञ वैद्य सुदत्सवीर महता कोविड दहनावे रोगिंगे पलुम पेले आश्रितिन अपि निवास तुल निरोधायने किरीमेदी अनुगमनय कर यूतु कटयुतु किहिपयक् तियेनवा बहुले अनित्याय समग गटेन्ने नैतुव पुलुवन् तरम् अवम वेन් वेला इन्न ओन ओन्ड यम्किसि रोग लक्षण पहल वेनवन ओहलट पेमिनीम सिदु करन्न ओन मे निरोधायने वीम कियन एक निवास तुल दी सिदु किरीम पिलिबंदव मन हितन्ने अपे जनतावट इतामत्म हसल अध्यक्षीमक् तियेनवा इतामत्म ऐत अतीते सिटम मे वगे अपिट हमु वेन बो वेन रोग ए काले अपि किवे देय्यंगे लेड कियला जनता निसी सौख्य आरक्षित क्रमवेद अनुगमनीकरण प्रकाशक नियोज्य पोलिस पति अजित रोहन महता प्रधान पीवर हतर ज्ञान निरंतर सुधारणीम उष्णत्व परीक्षा करीम दुरास्त भाव तबा गणीम आवरण पैन दीम मे हतर तमाय हिमावस्थाव कृतम किया मे हतरट हरियटम अनुगत वेला कटी तो खड़ो मे रोगे बोवेनी नैति बावट प्रधानम साक्षिया कपेरटे दिनो एक तमाय आईडीएच रोहाले कार्य मंडले तत्व प्रथमेन मा आईडीएच रोहालट रोगी कैथुलत करे फेब्रुवारी मासे 27 निदा चीन जाति කාන්තාවක් ඊට පස්සේ සංචාරක මග පෙන්වන්නේ ඇතුළත් කරා මාර්තු මාසයේ 11 වෙනිදා එදා සිට 100 ගණනක් මේ රෝහලේ ප්‍රතිකාර ලැබුවා. හැබැයි මේ ප්‍රතිකාර ලැබුවත් ඒ රෝහලේ කාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙකුට මේ රෝගේ වැළඳ
अंतरदायक प्रादेशिक डिस्ट्रिक्ट संचरण सीमा पर आवश्यकता निश्चित विद्यात्मक अभियोगी जनता जनता इतिहास उपदेश දියුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතින් 293 දෙනෙකු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම රෝගීන් අතරින් නිරෝධායන මධ්‍යස්ථානවලින් රෝගීන් දෙදෙනෙක් සහ ආශ්‍රිතින් 291 දෙනෙක් වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙන්න මේ ප්‍රවෘත්තිය යලිත් දියුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතින් තවත් 293 දෙනෙකු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මෙතර පැලියගොඩ කොවිඩ් පොකුරෙන් මෙවර විට කොළඹ පමණක් ආසාදිතින් 1147ක් වාර්තා වන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසනවා. ෆිෂ් මාකට් එක පිහිටුවාට පස්සේ සී ස්ට්‍රීට් එක ආසන්නේ දිගින් දිගටම එම ප්‍රදේශයට සේවාවන් සපයන මනුෂ්‍ය සම්පත දීලා තියෙන කොළඹ නගර සභාවෙන්. එතකොට වැඩි හරියක් ඒ කඩවල අයිතිය තියෙන්නේ කොළඹ නගරේ පදිංචි අයට. එතකොට ඊට අමතරව එහි ශ්‍රම සැපයුමත් පෑඩියගොඩට යනකොට ඒ ශ්‍රම සැපයුමත් ඒ එකම එහෙට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ශ්‍රම සැපයුම සපයන සහ වෙළඳ සල් අයිතිකරුවන් වැඩි දෙනෙක් පදිංචිව ඉන්නේ මෝදර මට්ටකුලිය මහවත්ත ග්‍රෑන්ඩ් පාස් ඒ වගේම මරදාන දෙමටගොඩ කියන ප්‍රදේශවලින්. ඒ නිසා තමයි අපිට මුලින් වාර්තා වුණේ රෝගීන් 337ක් විතරයි. ඊට පස්සේ අපි ඔවුන්ගේ ආශ්‍රිතයින් හඹාගොස් ඔවුන්ට PCR පරීක්ෂණ සිදු කිරීම තුලින් අපිට එක් පුද්ගලයෙක්ගෙන් තව පුද්ගලින් 3 දෙනෙක් දැල වශයෙන් හොයා ගන්නට පුළුවන් වුණා. ඒතකොට මේ අපේ ඉන්න 1147යි අද 181ක් එකතු කරලා ගත්තාම මේ සියලු දෙනාගෙන් අතිමහත් බෞතරය 850කට ආසන්න ප්‍රමාණයක් කොළඹ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පළමු ආශ්‍රිතයින්ගේ කරන ලද PCR පරීක්ෂණ වලින් හොයාගත්ත අය. අපි බැරි වෙලාවත් ඒක ඒ විදිහට ශනිකව නොකළා නම් මේ 850 දෙනා අදටත් මේ රෝගය පතුරවමින් සමාජයේ නිදැල්ලේ සැරිසරන. අද දිනේ සිට නිවෙස් තුල නිරෝධායන කටයුතු සිදු වෙනවා පළමු පෙළ ආශ්‍රිතයින්ව. එතකොට මේ පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස්වල නිරෝධායන වීම අපිට විශාල අභියෝගයක්. විශේෂම පැලියගොඩ මාළු මාකට් එකේ සිද්ධියෙන් පස්සේ වෛද්‍ය රුවන් විජේමුණි ඇතුළු අපේ ජනසෞඛ්‍ය කණ්ඩායම විශාල වෙහෙසක් දැරුවා. පළවෙනි ට්‍රේසින් දෙවෙනි ට්‍රේසින් ඒ කොන්ටැක්ට් ට්‍රේසින් පසුපස හඹා යමින්
කරපු පරීක්ෂණ හේතු කරගෙන තමයි අද මේ වෙනකොට මේ දින 7ක් ඇතුළත අපිට 1000 ගණක PCR පොසිටිව් වෙච්ච රෝගීන් හඳුනාගෙන මේ වෙනකොටත් අදත් මේ වෙනකොට අපේ නිලධාරීන් අපේ වෛද්‍යවරු අයව ඒ තැන්වල ස්ථානගත කිරීමට ලොකු මෙහෙයක යෙදමින් සිටිනවා නමුත් රජය තීරණයක් ගත්තා පළවෙනි වරට කොවිඩ් කන්ටැක්ට් ට්‍රේසින් නැතුව හැදෙන අයව නිරෝධානීය කිරීම gedara dīma kirīmata කටයුතු කරන්න පටන් ගන්නවා කියලා. ඒ කාර්යයේදී gedara නිරෝධානීය කරනවා නම් රෝගියෙක්ව ඒ අය වෙනුවෙන් අපි විශාල කැපවීමක් කරන්න සිදුන විශාල මුදලකුත් යට කරන්න සිදුන අප දැන් අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රිකමය වශයෙන් ඉතාම වැදගත් දිනයක් බවට අද දිනේ පත්වනවා ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සමුදා ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද දිවෙන්ට පැමිණීමට නියමිතයි අප වෙත ලැබී ඇති තොරතුරු වලට අනුව අද රාත්‍රී 7:30ට පමණ මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා එෙහිදී ඒ මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි ද්විපාර්ශ්වීය සාකච්ඡා बट कि पे कटा राज्य लेखरिया सहभागि नियमित बबट अपट तुरु वार्ता बड़वा රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා ඇතුළු දූත පිරිස අද පසුරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. අද පසුරු 7:30ට පමණ දිවයිනට පැමිණෙන රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වීමෙන් අනතුරුව විදේශ අමාත්‍යංශයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහාද සහභාගී වීමට නියමිතයි. ඉන් අනතුරුව හෙට පෙරවරුවේ රාජ්‍ය ලේකම්වරයා දිවයිනෙන් දිවයිනේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. මෙතර ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් විරෝධතාද පැවැත්ුණාද විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන නිල සංචාරය ඔය නිල සංචාරයේදී තවත් රටවල් කීපයකටම ආසියා කලාපයේ සංචාරය වෙනවා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් කුණවර්ධන මහතාගේ ආරාධනා පිළි අරගෙන එතුමා ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වුණා පැය ගණනාවක් තමයි පැය 16ක් 18ක් පමණ කාලයක පමණ රැඳී සිටින්නේ ඒ කාලය තුළ අපේ රටේ ද්විපාක්ෂික සම්බන්ධතා හරි කරගන්නටත් යම් යම් ද්විපාක්ෂික එකඟතාවයන් වලට එන්නටත් ඒ සාකච්ඡාවන් මුල් කරගෙන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා
अमेरिकानु राज्य लेखामरे अमेरिकावे चांदयक दम खटाउडत यागेन अमेरिकावे रोल्तु बोल्तु पिटिम कोरोना वसंगते मैलयाद्दी लंकावतुलत इंडियावागे खटाउडत कोरोना वसंगते बहुम वेगिम व्याप्त वेमिं तिबियदी मुखाद्द मे पोम्पियोट आपु मे हरिकुलप्पुव मेच्चर इक्मनट लंकावट एन्न चीनय इंडियाव अमेरिकाव मे खटवल तुन लिग्गल तुनक विदिर सलकन मनम ए लिग्गल तुन मेद्दे अविलन गिन्नट असुवे වලඳක්වාගේ තත්වයකට අපේ රට මේ වෙනකොට පත් වෙමින් තිබෙනවා පත් කරමින් තිබෙනවා දැන් මේ ආණ්ඩුව බලයේ ගත්තී ජනතා වරමක් ලැබුණි එන්සීසී ගිවිසුම අහෝසි කරන්නයි කියලා තමයි මේ එන්සීසී ගිවිසුම තියෙන්න ඕනේ කොණු බක්කියේ තියෙන්න ඕනේ ඩස්පින් කරලා තියෙන්න ඕනේ අපි පහදුලොම සැක කරනවා එන්සීසී ගිවිසුම අත්සන් කිරීම වාගේ අපේ රට ඇමරිකාවේ කොලනියක් බවට පත් කර ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කර ගැනීම සඳහා ඊට අවශ්‍ය පස සකස් කර ගැනීම සඳහා භූමි දාගෙනීම සඳහා තමයි පොම්පියෝ ලංකාවට එන්නේ පොම්පියෝ ලංකාවට එද්දී පෞගේ දවස්වල මහා දෙවන්ත ඇමරිකම් විරෝධියක් වෙන කෑගහපු මේ බලවේග ඇඳන් අස්සට රිංගලා තියෙනවා කියන කාරණේ තමයි අපිට දැන් මේ වෙලාවේ මතු කරන්න තියෙන්නේ අපේ විදේශ ප්‍රතිපත්ති නොබදි ප්‍රතිපත්ති අපි කිසි කෙනෙක්ට බැඳිලා නැහැ ඕනෑම කෙනෙක් එනකොට අපි පොරොන්දු මත එන්නේ නැහැ සෞභාග්‍ය ඉදිරි දැක්මෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ප්‍රතිපත්ති ඉදිරිපත් කළා තියෙනවා ඒ ප්‍රතිපත්ති වලින් වෙනස් වෙන්නේ නැහැ අපි ඒ හින්දා ඕන කෙනෙක්ට එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ එයාගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් හැබැයි කිසිම අදහසකට අපි බැඳිලා නැහැ පහුගිය ආණ්ඩුවෙන් එළිබිච්ච ගිවිසුම් නැවත අපි අසං කරනවා කියන එක තර්කයේ වැරදි. එම්සීසී ගිවිසුම අපි ගෙන අප ගන්න නෙවෙයි. යහපාලන ආණ්ඩුව ගෙන අප ගන්න. ඒ හින්දා කිසිසේත් ගිවිසුම් ගත පොරොන්දුවක් මත ප්‍රතිපත්තිමය ප්‍රතිඉන්දුවක් අපි ගන්නෙ නැහැ. जनता विमुक्ति विशेष संविधान जनपद तानापति कार्यालय අද පෙරවරුවේ සිදු කෙරුණා එහිදී එම තානාපති කාර්යාලයේ වෙත සම්දේශයක් බාර දීමද සිදු වුණා මයික් පොම්පියෝ ලංකාවට එන්නේ නිකම්ම නෙමෙයි ආසියානු කලාපය තුළ නිදහස් කලාපයක් ඉහි කරන් ඒ කියන්නේ ඇමරිකානු උමනාවට අනුව මේ ආසියානු කලාපේ මෙහෙවන්න තමයි මයික් පොම්පියෝ ලංකාවට එන්නේ ලංකාවට එන්නේ ඇයි කියලා අහුවම ජීල් පීරිස් මහත්තයා කියනවා නිකම්ම මේ යන ගමන් ගෙදර යන ගමන් එනවා ඉතින් පැහැදිලිව මේ ලංකාවට මයික් පොම්පියෝ එන්නේ අපේ රට ඔවුන්ගේ ලෝක බලවතුන්ගේ බල අරගලේ බුදුරක් බවට පත් කරගන්න බහුවිතින් ඉවත් කරන හිස් කාබන් පෑන් සහ දත්බුරුසු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා බහුවිතින් ඉවත් කරන හිස් කාබන් පෑන් බට සහ දත්බුරුසු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා ඒ සඳහා සකස් කෙරුණු ප්‍රථම බහුලව ජනාධිපති කාර්යාලයේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා පාසල් සිසුන් ඉලක්ක කොට ක්‍රියාත්මක කෙරෙන අපි හැදී රට හදමු යනුවෙන් මෙම වැඩසටහන නම් කර තිබෙනවා දිනකට පාසල් පද්ධතියෙන් ඉවතලන කාබන් පෑන් බට ප්‍රමාණය කිලෝ 80ක් පමණ වන අතර වසරකට කිලෝ 29000 ඉක්මවන බව राज्य सह पौटिक आयतन बेहर प्रमाण्य मेति गणनीय करण है इवतल पैन बट सह दत्पुरुष दिलापत्म वसर सियात अतर काल कदम परसर वेदीन स्टाम पासल विशेष बहलू सपेम मेहदी सलसुम करतीवा वेडसान राज्य सह पौटिक आयतन क्रियात्मक अनवारी संघ अमात्य मंडल पत्रिका वाक अमात्य महिंद अमरवीर महता प्रकाश कला
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත්ව සිටින රටේ සමස්ත ජනතාව වෙනුවෙන් සහන ලබා දීම රජයේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පන්නිපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ පන්නිපිටිය දෙවරම් විහාර විහාරස්ථානයේ පැමිණ විහාරාධිපති අමරපුර සිරිසුමන මහනිකායේ මහානායක ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනාහිමියන් වැහැදෙක ආශිර්වාද ලබා ගත්තා. කොරෝනා විසණය සමාජ ව්‍යාප්තියක් කරා ගොස් තිබෙන මේ වගේ මොහොතක අපේ රට දය සුරක්ෂා කරන්නට ජනතාව රැක බලා ගන්නට රටක් හැටියට අපි සියලු දෙනාම වාද බේද නොතකා එකතු විය යුතුයි. මේ මොහොත වෙන විට අපේ රටේ කුසගින්නෙන් පෙළෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා සිටිනවා. මේ රටේ මේ කොරෝනා විසණය තුලින් ජන ජීවිත අඩාල වුණු පුරවැසි පළපුරට ආදායම් මාර්ග අහිමි වුණු මේ රටේ පොඩි මිනිසාට සහන සුබ සාධනය මූල්‍ය ශක්තිය ලබා දීම අද රජයේ වගකීම. අහස උසට බඩු මිල වර්ධනය වෙලා තිබෙන මොහොතක වහාම බඩු මිල අඩු කරන්නට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්නට වර්තමාන රජය කැප වෙන්නට ඕන. රටක් හැටියට එක්සිත් එක්සත්ව රට ගොඩනගන කාර්යයේ විපක්ෂය අපි සියලු දෙනාම ප්‍රායෝගිකව සක්‍රියව සිටිනවා. නමුත් රටක් තියෙන්නට නම් රටක ජනතාව ශක්තිමත් වන්නට ඕන. අපි හැමෝම එකට එකතු වෙලා කොරෝනා මාරයා පරාජය කරන්නට එක්සේ සත්වෙමු. එකට අත්වල් බැඳගමු. කොරෝනා වෛරස් ආසාද දින සඳහා උපරිම සත්කාර සැපීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවශ්‍ය සියලු උපදෙස් ලබා දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ අද පැවති කැබිනට් තින දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමි. මෙම රෝගී තත්ත්වය සමග ජන ජීවිතය සහ රට අකර්මණ්‍ය නොකර ඉදිරියට ගෙන යාමේ වගකීමත් බාර ගන්නට කටයුතු සිදු කරමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඊටම වගකීමෙන් මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් රෝගීන්ට උපරිම රෝගී සත්කාර සේවන් සපයන්නට සහ නිරෝධායනන් පිරිස් සෞඛ්‍ය සම්පන්න නිරෝධායන කටයුතු කරන්න අවශ්‍ය කටයුතු සලසලා තිබෙනවා. ඊයේ රාත්‍රිය වන විට රෝගීන් 4464ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබනවා. ආරම්භක ධාරිතාව හැටියට අපි සටහන් කරගෙන තිබුණේ ඇඳන් 5000ක ධාරිතාවයක්. ඊයේ අතකරු ජනාධිපතිතුමන් සඳහන් කළා රෝගීන් හැටියට හඳුනා ගන්නා ඒ පුද්ගලයින්ව ඉදිරියේදී තෝරාගත් වෙනත් පහසුකම් සහිත ස්ථානවල වෙන් කරන ලද හෝටල් සහ මීට පෙර නිරෝධායන සඳහා භාවිතා කළ මධ්‍යස්ථානවල රෝගීන්ගේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍යකාර මණ්ඩල අධීක්ෂණ යටතේ නවතාතබන්ට කටයුතු කරන බව. එහි සැප්තැම්බර් මාසයේ දක්වා පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කාර්යසාධක බලකාය ඇති කරගත් එක්ගතාවයේ උනේ COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් වැඩ නවත්වන ලද ආයතනවල එවන විට සේවය කර්මීට සේවකයන්ගේ රැකියා අහිමි නොකර උම පවත්වාගෙන යෑම. ඒ වගේම වැඩ නොමැතිකම නිසා සේවකයන් නිවෙස්වල නැවතීමේ අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා නම් අවසාන වරට ගෙවපු මූලික වැටුපෙන් 150ක් හෝ රුපියල් 14500 කියන මුදලෙන් දෙකෙන් වැඩි එක ඒ නිවසේ රඳවා සිටින සේවකයන්ට ගෙවන්න. 2020 දෙසැම්බර් මාසයේ දක්වාම මෙම එකඟතාවයන් ක්‍රියාත්මක කරන්න කාර්යසාධක බලකායේ තීරණය කළ තියෙනවා. සෞභාග්‍ය ඉදිරි දැක්ම වැඩසටහනේ බොහොම පැහැදිලිව තිබ්බ දෙයක් තමයි විශ්වවිද්‍යාල ළමුන් නැතුල් කර ගැනීම ලක්ෂ්‍ය දක්වා වැඩි කළ යුතුයි කියන මතේ මෙහි පළවෙනි අදියර හැටියට වර්තමානයේ ගත්ත දඳහා ගැනීම 8500කින් වැඩි කරලා තියෙනවා. ඒ 8500කින් වැඩි කිරීම සාමාන්‍යයෙන් 125ක පමණ වැඩිවීමක් අපි දකිනවා. පළවෙනි වසරේම අපි සෞභාග්‍ය ඉදිරි දැක්මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තියට වත්මන් රජය වගකී යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. අද ඇත්ත වශයෙන්ම අද වෙනකොට දෙවන රැල්ල ඇවිල්ලා ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය සමාජගත වෙලා නැහැ කිව්වට සමාජගත වෙලා ප්‍රතිශතයක් හරියට ව්‍යාප්තිය වැඩිම රටවල් අතරින් එකක් බවට පත් වෙලා තියෙනවා ජනගහනයට සාපේක්ෂව. ඇත්ත වශයෙන්ම කොරෝනා බෝ කරේ මේ ආණ්ඩුව මේ රටට. ජනාධිපතිකමත් අරගෙන ඉවරයි, 3/2ත් අරගෙන ඉවරයි, ඒකාධිපති ව්‍යවස්ථාවත් සම්මත කරගෙන ඉවරයි, පළාත් සභා ටිකක් අතේ තියෙනවා, ප්‍රාදේශ සභා ටිකක් තියෙනවා, ඔක්කොම මගුල් ටික තියෙනවනේ. ඉතින් ඒ නිසාවත් දැන් බෝ කරපු කොරෝනා ටික නැති කරන්නකෝ. කිසිම වුමනාවක් නැහැ. ජනතාව රැකබලා ගන්න මොනා වුණත් අපේ වැඩේ අපි කරගන්නවා කියන තීරණයක තමයි. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා ඉල්ලා හිටිනවා මේ ජනතාවගේ බඩගින්න පීඩනයක් බවට පත් කරලා ඒක පිට වෙන්න දෙන්න එපා. මේ එක පොකුරු වශයෙන් නිරෝධායනය වීම හරියන වැඩක් නෙමෙයි. රෝහල් වල ධාරිතාව ඉක්මවා ගිහිල්ලා ගෙවල් වල
නිරෝධායනය කරන විතරක් නෙමෙයි ගෙවල් වලින්දා ඒ අයට ප්‍රතිකාර කරන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඊයේ කුලියා පිටි හම්බුන රෝගියෙකුට අද වෙනකන් රෝහලක් අනුයුක්ත කරලා නැහැ. ඇඳක් නිදාස් වෙනකන් ඉන්න කියලා උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම දැන් කුරුණෑර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් පහකට ආසන්න ප්‍රමාණයක් ඇඳිරි නීතිය දාලා තියෙනවා. විශේෂ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ඡන්දේ දීලා එතුමාව අගමැති කරන්න පාර්ලිමේන්තුවේ එන්න ශක්තිය දුන්නු කුරුණෑර දිස්ත්‍රික්ක ජනතාවට කුඩම්මාගේ සැලකිලිද කියලා මම මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් අහන්න කැමතියි. රජය අද කොවිඩ් වසංගතයට දීලා තියෙන කුඩම්මාගේ සැලකිලි පළවෙනි ස්ථානයේ නෑ දෙවෙනි ස්ථානයේ නෑ තුන්වෙනි ස්ථානයේ නෑ මන් දන්නේ නෑ කීවෙනි ස්ථානයේද කොවිඩ් වසංගතේ තියෙන්නේ කියලා. ඊයේ පෙරේදානකම් පළවෙනි ස්ථානයේ දීලා තියෙනවා විශ්ව සම්මත කරගන්න. සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නංගමින් කොළඹ වරාය ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේ වෙත පැමිණි බහලුම් රැගත් ප්‍රථම නෞකාවේ මංගල සම්ප්‍රාප්තිය අද සිදු වුණා. අප්‍රිකානු මහද්වීපයේ සිට පැමිණි MSC එමානම් වාණිජ බහලුම් නෞකාවයි මෙලෙස කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේ වෙත පැමිණ ඇත්තේ. මෙම අවස්ථාවට එක් වූ වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය කාලේ එතුමා 2005 බලයට පත් වෙනකොට මේ වරාය අධිකාරියේ තිබුණේ JCT පර්යන්තය සහ SAGT පර්යන්තය විතරයි. එදා ඩොලර් මිලියන් 400ක් පාවිච්චි කරලා පළවෙනි දකුණු දියකඩනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පුළුවන්කම ලැබුණා එය ක්‍රියාත්මක කරන්න. ඒ තුලින් මෙතන කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය වුණා. ඒකේ ප්‍රතිඵලයක් ඇට තමයි මේ අද ආරම්භ වුණු ECT පර්යන්තය. මේකට සමගාමීවම තමයි හම්බන්තොට වරාය හැදුවේ. නමුත් මොකද්ද සිද්ධ වුණේ? හම්බන්තොට වරාය 99 අවුරුදු බදු දෙකකට පහුගිය රජයේ විසින් අපිට අහිමි කරලා තියෙනවා. අපේ බලාපොරොත්තුවක් තියෙනවා සෞභාග්‍ය දැක්ම ඉදිරියට ගෙන යෑමේදී කොළඹ මේ ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය බවට පරිවර්තනය කරලා. විශාලම නැව් ප්‍රමාණයක් අපි හරහා තමයි ගමන් කරන්නේ. නමුත් ඒ නැව් වලින් 10%ක් විතරයි අපි හදරක ඇතුළට ගන්න. අපි අපි එළිය තියනේ වටත් නව සේවාවන් ඇති කරමින් ආර්ථික ශක්තිමත් කරන වැඩපිළිවෙලකට යන්න ලෑස්ති වෙනවා. රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යයි සැකපිට අතරංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය විශාල් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන මාස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. පසුගිය ජනාධිපතිවරණයේ දිනේ පුත්තලමේ සිට අවතෙන් වූ ඡන්දදායකින් ලංකම බස් රථවලින් ප්‍රවාහණය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 10 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. කෙසේ වෙතත් ඡන්දදායක ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේයයි අතරංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් 7 දෙනෙකු රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත මුදාහරින් ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර සිටියා. විසිවන ව්‍යවස්ථාව ඇතුළු රටේ වත්මන් දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළුව අදහස් කීපයක් වෙතයි දැන් අවධානය. අවදාමත් කතා කරන්නේ සුසුගම් කියනාද කියන්නේ කියා තමයි හැම ආණ්ඩුවක්ම කතා බහ කරන්නේ. හැබැයි කෝටාභය රාජමන් ජනාධිපතිතුමා ජනාධිපතිතුමාට පස්සේ තමයි අධ්‍යාපන සුසුගම් විද සුසුගමක් නොලබන අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබා දෙන්න එහෙම නැත්නම් ඒ අයව ආණ්ඩුවේ රැකියා ලබා දෙන්න තමයි අවශ්‍යතාවය උනේ. වැඩි බලය දූෂණයට වංචාවට මිනී මැරුමට හේතු වෙනවා වගේම විනාශයටත් හේතු වෙනවා. ඒක 2010 අපි දැක්කා. අන්තිමට මොකද වුනේ 2015 ජනාධිපතිතුමාට ගෙදර යන්න උනේ නැද්ද යුද්ධ රූපපු නායකයාට. 20 ජයග්‍රහණය ඔවුන්ගේ පරාජයේ ආරම්භය. දහමනේ සංශෝෂණය ඉවත් කරගන්න අවශ්‍යතාවය තිබා 3/2 ජනවරමක්. ඒකට ඡන්දෙ දුන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුද ඡන්දෙ දුන්න ඩයනද අපේ මන්ත්‍රීවරුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. රජයේ වගකීම සහ හැකියාව තමයි 3/2 සම්මත කළ 19 ඉවත් කරගෙන ජනතාව අපේක්ෂා වුණ පාලනය ඉදිරියට ගෙනින්න එක තමයි රජයේ හැකියාව.
ජනතාවක පැත්තෙන් මේ වෙනකොට ඉෂ්ට කරපු එකම කාරණයක්වත් තියෙනවා. ජනතාව එක පැත්තකින් කොරෝනා වලින් බැටකනවා, අනිත් පැත්තෙන් දැන් ජීවත් වෙන්න බැරුව බැටකනවා, ව්‍යාපාරික සියල්ල කඩන් වැටෙමින් ඉන්න ව්‍යාපාරිකයෝ ටික මේ ඔක්කොම බැටකන ආණ්ඩුවට අවශ්‍ය වුණා 20 වෙනි සංශෝධනය කියන. 20 වෙනි සංශෝධනයේ කොතනද ජනතාවට සහන දෙන දෙයක් ඉල්ලුවේ? රාජසභා මණ්ඩපයේ කඩා බිඳ දමලා මේ වෙනකොට දින 100 පැනලා තියෙනවා. මේකට ඉහළ සහ පහළ අධිකරණවල නඩු දෙකක් යනවා. හැබැයි කඩපු අපරාධකරු තාමත් නගරාධිපති විදිහට නිර්පද්‍රිතව තමුන්ගේ රාජකාරිත් කරනවා. රට ගොඩනගන්න මිනිත්තුවක්. පොසිටිව් මිනිට් දැන්. මේ දිනවල ලොව පුරා උද්ගතී වී ඇති කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමට සහ ඉන් ආරක්ෂා වීමට විවිධ පාර්ශවයන් විසින් නව නිපැයුම් හඳුන්වා දීමට ඉදිරිපත්ව සිටිනවා. මේ එලෙස වෛද්‍යවරයෙක් විසින් නිර්මාණය කළ නව නිපැයුමක් පිළිබඳව තොරතුරුයි. COVID-19 ආසාදනය වූ රෝගීන් සහ එම රෝගියාගේ ආශ්‍රිතීන් පහසුවෙන්ම හඳුනාගත හැකි මෘදුකාංගයක් නිර්මාණය කිරීමට දික්කොය මූලික රෝහලේ රුධිර බැංකුවේ වෛද්‍ය ලහිරු ප්‍රබෝධ මහතා සමත්ව තිබෙනවා. ඔහු පවසා සිටින්නේ ස්මාර්ට් ජංගම දුරකථනයකට අදාළ මෘදුකාංගය ඇතුළත් කිරීමෙන් පසු COVID-19 වෛරසය ආසාදනය වූ සහ ඔවුන්ගේ ආශ්‍රිතීන් පහසුවෙන්ම හඳුනා ගැනීමට හැකිවන බවයි. ආරක්ෂක අංශ විසින් හඳුන්වා දීලා තියෙන්නේ පොතක තමන්ගේ නම, ඇඩ්‍රස් එක, ෆෝන් අංකය මේ දේවල් ලියන්න කියලා. අපි මෙන්න මේ දැකපු ප්‍රායෝගික ගැටලු මොනවාද කියලා හඳුනාගත්තට පස්සේ මම ලහිරු සම්පත් කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයත් නිර්මාණය කරා මේ සඳහා ඇප් එකක්. එතකොට මේ කියන ඇප් එක හරහා අපි විසඳුම් ලබා දෙන්න සූදානම්. දැනට අපිට මේක භාවිතා කිරීමේ කියාව තියෙන අන්දමට තමයි අපි මේක සකස් කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීති කඩුප දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සංවිධාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ නිරීක්ෂණයන්ගෙන් අනතුරුව ඉදිරි දින කිහිපෙදී ඒ යලි පාර්ලිමේන්තුව වෙත ලැබීමට නියමිත බවයි. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. කලාවෙව බඩලු වැවේදී ඔරුවක් පෙරළී යාමෙන් දීවරේකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පලාගල දික්කැදියාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. කුලියාපිටියේ හෙට්ටිපොළ ප්‍රධාන මාර්ගයේ කඹුරාපොළ මන්සන්දිය ආසන්නයේ මාර්ගය අසල කානුවක පිරිමි මලසිරුරක් තිබී සොයා ගැනීමට කුලියාපිටියේ පොලිසියට හැකි වී තිබෙනවා. එහිම පොලිසියට ලද තොරතුරක් මතයි මෙලෙස මියගොස් ඇත්තේ කඹුරාපොළ මූණමල්දිණී ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ අඹගහවය ප්‍රදේශයේදී ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අනතුරට පත් වී තිබෙනවා. අනතුරින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රටපුරා කොරෝනා වෛරසයේ වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග පොදු ප්‍රවාහන සේවාවල ගමන් ගන්නා පුද්ගලයන් දැනුවත් කිරීම සඳහා ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් දෙවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වුණා. අඩු ආදායම් ලාභී පවුල්වල සිටින අවම අධ්‍යාපන සුදුසුකම් සහිත සමාජිකයින්ට රැකියා ලබා දීමේ වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 339කට පත්වීම ප්‍රධානය දියුලපිටිය ප්‍රදේශයේදී සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම පොතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්දිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබම සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.